අයිබුවන් අදත් නීතියට ඉඩක්. නීතිය සම්බන්ධයෙන් ඔබට වැදගත්වන ඔබට සංවේදී වන කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට නව මුහුණුවරකින් අද දවසේදීත් අප ඔබ වෙතට පැමිණෙනවා. හිතවතුනි, අද දවසේදී අප තෝරාගන්නේ විශේෂ වූ මාතෘකා පාඨයක්. දෙමව්පියන්ට ඒ වගේම දරුවන්ට වඩාත් සංවේදී වූ තේමාවක් තෝරාගෙන ඔබ සමගින් දැනුම බෙදා හදා ගන්නට අප තීරණය කළා. අපගේ මාතෘකාව නවක වදය. මේ කාරණාව සමගින් අප වෙත කරුණු කාරණා පැහැදිලි කර දෙන්නට සුවිශේෂී ආරාධිත අමුත්තෙක් මැදිරියට කැඳවා ගන්නට අපට අවකාශය ලැබුණා. එතුමන් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන්ද සිල්වා මැතිතුමන් ආයුබන් කියා ඔබතුමන් පිළිගන්නවා. මහාචාර්යතුමනි, මේ නවක වදය කියන කාරණාව මේ මෑත කාලීනව නැවතත් මේ කරලියට පැමිණුණා. විශේෂයෙන් මේ පුවත් මවන සිදුවීම් මේ හරහා වාර්තා වුණා. අපි කියමු විද්‍යුත් මුද්‍රිත මාධ්‍යන් හරහා වගේම විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහාත්. ඒ නිසාවෙන්ම මේ මාතෘකාව ගැන කතා කරන්නට හොඳම මොහොත අවස්ථාව මේ අවස්ථාව කියලා අප අදහස් කළා. ඒ සම්බන්ධයෙන් කතා කරන්නට සුදුසුම් පුද්ගලයා විදියටත් අප ඔබතුමන් හඳුනාගත්තා. මහාචාර්යතුමනි, අප දන්නා කාරණාවක් තමයි නෛතික වශයෙන් ගත්තහම ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ මේ නවක වදය කියන එක යම් ආකාරයකට තහනම් කිරීමට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා, ලියකියවිලි වශයෙන් උනත් අනපනත් වශයෙන් උනත්. නමුත් ප්‍රායෝගිකව අප අත්දකින කාරණාවක් තමයි මේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන විද්‍යාර්ථීන් යම් ආකාරයකින් අදටත් මේ නවක වදේ කියන මේ කියන සංකල්පය නිසා අපහසුතාවයට පත් වෙනවා කියන කාරණාව. මම කැමතියි විශ්වවිද්‍යාල කොමිෂන් සභාව මෙන්න මේ කියන සංකල්පය දකින්නේ මොන ආකාරයකටද, ඒ මැඩ පවත්වන්නට යම් ආකාරයක ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙනවාද, එසේනම් ඒ මොනවාද කියලා ආරම්භයේදීම ඔබතුමන්ගෙන් දැනගන්නට. උදේශානි, මම පළමුවෙන්ම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා දෙරණ මාධ්‍ය නාලිකාවට මේ කාලීන මාතෘකාව පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමාජ මතයක් ඇති කිරීමට විරදන අවස්ථාවක මේ සඳහා අපිට අවකාශයක් ලබා දීම පිළිබඳව ඔබතුමගේ ප්‍රශ්නයට මම ඍජුව උත්තර දෙන්නම්. 1978 විශ්වවිද්‍යාල පනතේ හැටියට විශ්වවිද්‍යාලයේ සිසු විනය පිළිබඳ සම්පූර්ණ බලධාරියා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමාවත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමාවත් නෙවෙයි. මම මේ කියන්නේ ඇක්ට් එක නැත්නම් පනත හැටියට. සම්පූර්ණ සිසු විනය පිළිබඳ බලධාරියා නීතිමය බලධාරියා ඒ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා සහ ඔහු යටතේ තියෙන පාලක මණ්ඩලයයි. එසේ වුවත් පහුගිය අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදනකම සභාවට ආරම්භ කරේ අපි දැන් ඉන්න සභාව 2015 මාර්තු මාසෙ විතර. ඒ අවුරුද්දේ අන්ත වෙනකොට අපිට පැහැදිලිව තේරුම් ගියා ඒ දරුවන් සහ දෙමාපියන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදනකම සභාවට ඇවිල්ලා එන පැමිණිලි වලින් ඒ දරුවන් සහ දෙමාපියන් ඇත්තටම මේ නීතිය දන්නේ නැහැනේ. ඒගොල්ලෝ දන්නේ නැහැ පණිති මොකද තියෙන්නේ කියලා. UGC එක කියන්නේ අර මේ බ්‍රෑන්ඩ් නේම් එකක්. නිකන් අර මං එක දවසකුත් කිව්වා කැප්ටන් ටින් මාල් වගේ. එතකොට ඒක නිසා එතනට ඇවිල්ලා කියනවා. දැන් මේකේදී අපිට ඉතා පැහැදිලිව පේනවා මේකේ තියෙන ප්‍රශ්නේ. එම නිසා අපි විශ්වවිද්‍යාල උපකුලපතිතුමාලා සහ පාලක මණ්ඩල දැනුවත් කිරීමක් කෙලින්ම කරා. වෙනම කමිටි එකක් තියෙනවා CVCD කියලා, කමිටි ඔෆ් වයිස් චාන්සලර්ස් ඇන්ඩ් ඩිරෙක්ටර්ස්. ඒක මාස කිහිපයකට සැරයක් චෙයාර්මන් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදනකම සභාව හම්බෙන්න එනවා. ඒ අවස්ථාවේදී මේක ගැඹුරින් දැනුවත් කරා. නමුත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැති නිසා විශ්වවිද්‍යාල ප්‍රතිපාදනකම සභාව තීරණයක් ගත්තා වෙනම නවක වදයේ පිටු දැකීමේ ඒකකය කියලා ඒකකයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව තුළ ස්ථාපිත කරන්න. ඒ සඳහා මේ ගැන විශේෂ උනන්දුවක් තියෙන, විශේෂ හැකියාවක් තියෙන, විශේෂයෙන් හඳවතින්ම බැඳී සිටින මහාචාර්ය උමා කුමාරස්වාමි මැතිනේ අපි පත් කරා කැබිනට් පර්මිෂන් එක කරන්. එතුමිය රිටයර්ඩ් වයිස් චාන්සලර් කෙනෙක්. පහුගිය අවුරුදු කීපය දෙකහමාර තුන ඇතුළත අපිට තියෙනවා පැමිණිලි 700කට වඩා ලිඛිත නංගන් සහිත පැමිණිලි.
මේ පැමිණිලි අපි විශ්ලේෂණය කරලා පැය 24ක් ඇතුළත ඒ අදාළ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාට සහ ඒගොල්ලන්ගේ තියෙන සිස්ටම් එකක් තියෙනවනේ ඒගොල්ලන්ට අපි දැනුම් දෙනවා. ඔව්. නමුත් ආරම්භයේදී ඒ දරුවන් බයයි මෙතනට එන්න. මොකද එච්චර පරිමාණයේ යම් ප්‍රමාණයක තෙරපි එකක් විශ්වවිද්‍යාලය තුල තිබුණා. දරුවන් සහ දෙමාපියන්ට තේරුණාට පස්සේ මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් කියලා මේ අර එන මේ මේ කම්ප්ලයින්ට්ස් වැඩි වෙන්න පටන් ගත්තා. ඒ වගේම මේවයි තියෙන බැරරුම්කමත් වැඩි වෙන්න පටන් ගත්තා. නමුත් අවාසනාවකට විශ්වවිද්‍යාලය තුල එහිහාට මේක යන්නේ නැති මේ ස්වරූපයක් තමයි අපි දැක්කේ. එම නිසා පහුගිය මාස කිහිපය ඇතුළත මමයි අපේ විශ්වවිද්‍යාල මේ මේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමයි ගරු ප්‍රියන්තමාය දුනි මැතිතුමයි අපි තීරණයක් ගත්තා. අපි විශ්වවිද්‍යාල උපකුලපතිතුමාල 15 දෙනාම ගෙන්නලා මේ අර පාලක මණ්ඩලයේ ඉන්නවා 152ක් විතර. ඒගොල්ලෝ හැමෝම මේ SLF එකට ගෙන්නලා මේ අපි සම්මන්ත්‍රණයක් කරන්න මේ ගැන ගැඹුරින්ම කතා කරන්න. අපි නීතිපතිතුමාට මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. එතුමා හම්බෙන්න ගියා. මේතුමා ජේෂ්ඨ අතිරේක නීතිපති මේ මේ සොලිසිටර් ජෙනරල් තුමෙක් අපිට ලබා දුන්න මේ සඳහා කටයුතු කරන්න මේ රොහන්ත අබේසූරිය නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක්. ඒ වගේම අපි හිටපු උපකල්පතුමා වෙන මහ මේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඒ වගේම නීති වෛද්‍ය පීඨයේ මාචාර්ය මේ මේ ගුණසේකර මැතිණිය. ඒ වගේම අප දැනට ඉන්න Human Rights Commission එකේ සභාපතිතුමිය දීපිකා උඩුගම මැතිණිය. ඒ වගේම මේ ආචාර්ය සෙල්ලු කුමාරන් මහත්මයා දැන් Constitution Council එක ඉස්සර උතුමිලාගේ නීතිපති පීඨාධිපති ඒ හැමෝම ගෙන්නලා සම්මන්ත්‍රණයට පැහැදිලිව තීරණ කරලා දුන්නා. මේ කාටද මේ බලය තියෙන්නේ, කොහොමද මේකේ තියෙන බැරෑනුකම් මොකද්ද, මේක නවත්තන්න කියලා. ඊට පස්සේ අපි ඔක්කොම ඩීන්ස්ලා, ඒ කියන්නේ පීඨාධිපතිතුමාලා 92ක් විතර වෙනම ඒ වගේම සම්මන්ත්‍රණ ඒ අයත් සමඟ පැවැත්තුවා. ඊට පස්සේ විශ්වවිද්‍යාලවල ඉන්න මේ මාෂල්ස්ලා, ඒ වගේම ප්‍රොක්ටර්ස්ලා, ඒ වගේම ඒ ස්ටුඩන්ට් කවුන්සිලර්ස්ලා, ඒගොල්ලොත් එක 250ක් විතර ආවේකේ, ඒගොල්ලන්ට ඒ වගේම සම්මන්ත්‍රණයක් පැවැත්තුවා. ඊට පස්සේ හොස්ටල් එකේ ඉන්න වෝඩන්ස් සබ්මන්ට්ලස් ඒගොල්ලන්ට 250ක් විතර ආයෙත් මේ සම්මන්ත්‍රණය පැවැත්තුවා. හැම දරුවටම ගෙදරට විශ්වවිද්‍යාලයට ඇතුළෙන් ඉස්සෙල්ලා අපි වෙනම ડોකියුමන්ට්ස් හරිනවා. අම්මටයි තාත්තටයි කියවන්න මේ වගේ තියෙන බැරෑරුම්කම, අපි ඒවට මොනවද කරලා තියෙන්නේ, එහෙම ප්‍රශ්නයක් ආවොත් මොකද කරන්න ඕන කියන එක. දැන් යම් ප්‍රමාණයක පිළිබිඹුවක් අපි දකිනවා. අපි විශ්වාස කරනවා මේ නවකවාදී කියන එක ඊයේ පෙරේද පටන් ගත්ත එකක් නෙවෙයි. මම කෙලින්ම සමාජයේ කියන ඔය නවකවාදී කියන නවකවාදයට භාජන වෙච්ච අතීතයේ භාජන වෙච්ච අය හිතන නවකවාදයක් දැනට රාජ්‍ය විශ්වවිද්‍යාලවල නැහැ. දැන් තියෙන්නේ සංවිධානාත්මක, භයානක පරිමාණයේ කායික, මානසික, සල්ලිංගික හිංසන. ඒක විශ්වවිද්‍යාලයේ භිත්ති අතර ඇතුළු නම් මේකට කියනවා නවකවාදී, එහෙම නැත්නම් නම්නීකරණික ලස්සන වචනිකුත් පාවිච්චි කරනවකට. ඒක එළියෙන් වුණාම පොලිසියට කියනවා ඒක හිංසනයක් කියලා නඩු දානවා. ඕක තමයි ඇත්ත කතාව. කියන විශ්වවිද්‍යාලය මේ රටේ වෙනම රටක් බවට පත් වෙන අවස්ථාවක් තමයි වෙලා තියෙන්නේ. ඔබ දකින්න ඇති රුවන් විශ්වවිද්‍යාලය අර දරුවා එළියට ඇවිල්ලා වෙච්ච සිද්ධිය, ඒක තමයි වදකාගාර සංකල්පය. ওই වදකාගාර සංකල්පය රුවන් විශ්වවිද්‍යාලය විතරක් නෙමෙයි, අපි දැක්ක පෙරදින විශ්වවිද්‍යාලයේ වදකාගාරයේ ලොකු පබ්ලිසිටි එකක් දුන්නා. ඒ පින්තූර මුළු සමාජ ජාල හරහා ගියා මොකද්ද වෙලා කරලා තියෙන්නේ කියලා. ඒ ක්‍රමවේදය හැම විශ්වවිද්‍යාලෙම තියෙනවා. ඒ ක්‍රමවේදයට ඒක කියන්නේ අර දරුවන් වහල්භාවයට පත් කරගන්න ක්‍රමවේදයක්. ඉතින් ඒක පිළිබඳ අපි හිතන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ තරයේ විශ්වාස කරනවා. අපේ දේශපාලන මත මතාන්තර කවුරු මොනවා කිව්වත් මේ රටේ දරුවන්ට සහ දෙමාපියන්ට අයිතිවාසිකමක් තියෙනවා. මේ රටේ නිදහස් අධ්‍යාපනයේ අපි කියනවා සේෆ් ඇන් කන්ඩියුසිව් එන්වයරන්මන්ට්, කියන්නේ ආරක්ෂා සහිත පරිසරයක තමන්ට කැමති විදිහට ඉගෙන ගන්න අවශ්‍යතාවය ලක්ෂයේ හැම දරුවටම තියෙන්න ඕන. එම නිසා මම හිතන්නේ ඒක ඇත්ත කතාවක්. මෙතන මේ ඇත්ත කියන්නේ මේ ගැන මේ පසුබට වෙන්න ඕනේ. විශ්වවිද්‍යාලයට මේ අවුරුද්දේ අපි ළමයි 30000ක් ඇතුල් කරගන්නවා නම් අම්මයි තාත්තයි ගත්තම 90000ක් වෙනවා. මේ 90000න් 10000ක් ඇක්ටිවේට් වුණොත් මේක නවත්තන්න පුළුවන්. ඉතින් සුළුතරයක් මේක කරන්නේ. එම නිසා මම කියනවා මේ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන හැම අමල තාත්තාගේ දරුවාගේ අමල තාත්තලාට මේ සැරේ කරුණාකරලා විශ්වවිද්‍යාලයට නිතරම එන්න. උපකුලපතිතුමාව හම්බෙන්න, පීඨාධිපතිතුමා හම්බෙන්න, අංශ ප්‍රධානීන් හම්බෙන්න, හොස්ටල් එකට නිතරම යන්න, මේ දරුවෝ මොනවද කරනවද කියලා බලන්න ඕන.
දැන් අනිත් එක වැදගත් කාරණයක් මං හිතන්නේ මං මේ දේශාන්ට කියන්න ඕන. දැන් දරුවෙක් අවුරුදු 13ක් ඉස්කෝල් ගිහිල්ලා ඊට පස්සේ දරුවා විශ්වවිද්‍යාලට ආවම අම්මයි තාත්තයි ඊටාමම සතුරල් ලබනවා. ඒතර අම්මයි තාත්තයි හිතන්න පුළුවන් මේ දරුවා අපිට වඩා දන්නවා කියලා. ඒක නිසා අර ආදරෙන් බොහොම ආදරෙන් බැඳගෙන බලාගත් මේ දරුවා හරි දරුවිය හරි ඒගොල්ලන්ට පොඩි අයාලේ යාමක් හිතට දන්නේ නැතුව වෙනවා ඒක. නමුත් මොකද අම්මලා තාත්තලා තියෙන දරුවෝ දැන් විශ්වවිද්‍යාල පාස් වෙලා තින් මේ දරුවෝ අපිට වඩා හොඳට දන්නවා. නමුත් අවාසනාවන්තට මේ බ්‍රේන් වොෂබල් ඒජ් මේ අවුරුදු 18යි 23යි කියලා කියන්නේ භයානක වයසක්. ඒ ළමයිම වෙන මතවලට යොමු කරන්න පුළුවන්. ඒ නිසා මේ ළමයා විශාල කරදරයකට වැටෙනකන් අම්මයි තාත්තයි දන්නේ නැහැ. ගමේ පොලිසියේ තියෙන ජීප් එක ගමේ ගෙදරට ගිහිල්ලා අම්මයි තාත්තට මේක කිව්වට පස්සේ තමයි අම්මයි තාත්තයි දැනගන්නේ. ඒ නිසා මම කරුණාකරලා ආයෝජනය කරනවා. දරුවා විශ්වවිද්‍යාලයට ආවට පස්සේ තමයි දරුවා වැඩියෙන් බලා ගන්න ඕන. ඒක ඉස්සල්ලා නෙමෙයි. හොඳයි පැහැදිලි. ඔබතුමන්ගේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා. මම හිතන්නේ විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල කොමිෂන් සභාව මේ කාරණාව ඉතා පුළුල් ලෙස අධ්‍යයනය කරලා මේට ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව තමයි ඔබතුමන්ගේ මේ පැහැදිලි කිරීමෙන් අපට හැඟී යන්නේ. මහාචාර්යතුමනි, මේ සම්බන්ධයෙන් කතා කරන්නට තවත් බොහොමයක් කාරණා අප සතුව තිබෙනවා. නමුත් අපට සිදුවනවා ඊට ප්‍රථමයෙන් කෙටි විරාමයක් ලබා ගන්නට. හිතවතුනි, රැඳී සිටින්න මේ නීතියට ඉඩක්. ඔබ රැඳී සිටින්නේ නීතියට ඉඩක් සමගින්. හිතවතුනි, අද දවසේදී අප සාකච්ඡා කරමින් සිටින්නේ නවක වදය පිළිබඳව. අප සමගින් එකතුව සිටිනවා විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන්ද සිල්වා මැතිතුමන්. මහාචාර්යතුමනි, දැන් මං හිතන්නේ අපි මේ ප්‍රශ්නයට තුළට ගැඹුරින් කිඳා වැහැලා මේකේ තියෙන යථා ස්වરૂපයත් ඒ වගේම ඒට දිය යුතු නියම පිළිතුරත් හඳුනාගත යුතුයි. ඔබතුමන්ලාගේ පාර්ශවයෙන් මං හිතන්නේ ඉතා කාර්යක්ෂමව මේ ක්‍රියාව මේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් උනන්දුවෙන් කටයුතු කරනවා කියන කාරණාව අපට පැහැදිලි. නමුත් යම්මාකාරයකට සැඟවී හෝ මේ කාරණාව නවක වදේ කියන නමින් නැති වුණත් පවතිනවාද කියන ප්‍රශ්නාර්ථය අපි ඉදිරියේ තියෙනවා. එනිසා මම ඔබතුමන්ගෙන් මීළඟට අහන්න කැමතියි, දැන් මේ දරුවන්ගේ පැත්තෙන් ගත්තාම දෙමව්පියන් විසින් හෝ වේවා දරුවන් විසින් හෝ වේවා මේ ඔබතුමන්ලා වෙත කෙලින්ම මේ පැමිණිලි ඉදිරිපත් කරන ස්වරූපයක් තිබෙනවාද, නොවේසේනම් ඒට තවමත් දරුවන් පැකිලෙනවාද, ඔබතුමන්ලාගේ මේ ක්‍රියාමාර්ගවල යම් සාධනීය මට්ටමක් තිබෙනවාද කියලා මම ප්‍රශ්නයක් ඇහුවොත්? ඔව් දේශානි, මේ අපි නවක වදය පිටු දැකීමේ ඒකකයේ ආරම්භ කර කාලයේදී මේ தත්ත්වය තිබුණා. නමුත් දැන් ඒ தත්ත්වය ටික ටික වෙනස් වෙගෙන යනවා. විශේෂයෙන් ඔබතුමේ දකින්න ඇති අර රුවන් විශ්වවිද්‍යාලයේ දරුවා කෙලින්ම ඇවිල්ලා, ඒ දරුවා කෙලින්ම UGC එකට ඇවිල්ලා අපිට කිව්වා මෙන්න මේවා මේවා වුණා, මම කිසිම මගේ අම්මා අන්තරා වුණා මේක නිසා මට කිසිම දැන් මේ ගැන හිතන්න දෙයක් නැහැ, මම සම්පූර්ණයෙන් මේකට විරුද්ධව ඉදිරිපත් වෙනවා කියලා. ඒ එක දරුවෙක් පමණයි, නමුත් අනිත් දරුවෝ දැන් එන්ඩෙන්ඩ ඇවිල්ලා අස්සම් කරලා දෙනවා. ඒ කියන්නේ යම් කිසි ප්‍රමාණයක දරුවන්ගේ ජවයක් එළියට එනවා විශ්වවිද්‍යාලය තුලින්. අපි මේ විදිහට කියමුකෝ, මේ විශ්වවිද්‍යාලයට එන දරුවා 250,000කින් 30,000කට සිලෙක්ට් වෙච්ච දරුවෙක්. ඒ දරුවා දරුවාගේ හැකියාවෙන් තමයි විශ්වවිද්‍යාලයට එන්නේ. ඒ දරුවා යම් කිසි ප්‍රමාණයක පෞරුෂත්වයක් තියෙන දරුවෙක්. ඉතාමත්ම සමහර ස්කූල් මේ පාසල් වලින් එන කතාව ඉතාමත්ම ජවයෙන් පිරිපුන් ළමයි. ඒගොල්ලන්ට හැකියාවක් අපි බලාපොරොත්තු වෙනවා ඇති වෙයි කියලා අනාගතයේදී. දැන් ගොඩක් වෙලාට වේගන යනවා. තමන්ගේ ශක්තිය, ඒ කියන්නේ මං කියන්නේ මේ කායික ශක්තිය නෙමෙයි, මනස ස්ට්‍රෝංග කරගන්න, මනස ශක්තිමත් වෙලා කියන්නේ මම කැමතිව කරන්න මම කැමතිව කරන්න බෑ. ඒක කාටවත් එයාට අයිතිවාසිකමක් තියෙනවා. බලෙන් උදාහරණයක් ඇටියට ගෑනු ළමයින්ට කියනවා නම් අඬවැය කැඳගෙන ඉන්න එපායි, බ්‍රය කැඳගෙන ඉන්න එපායි කියලා. ළමයින්ට කියනවා නම් මේ ලයිබ්‍රරි එකට යන්න එපායි කියලා. ළමයින්ට කියනවා නම් ඉංග්‍රීසි වචන හසුරවන්න එපායි කියලා. ළමයින්ට කියනවා නම් ඉංග්‍රීෂ් මේ ක්ලාසස් වල යන්න එපායි කියලා. ඒ දරුවන්ට හැකියාවක් තියෙනුන එකමතුව කියන්නේ එහෙම කරන්න බෑ, අපි විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න. ඒ ළමයා හැකියාවක් කියලා 250,000කින් 30,000කට සිලෙක්ට් කරලාපු දරුවෙක් කියන්නේ හැකියාවක් සහිත දරුවෙක්. ලංකාවේ ඉන්න හොඳම දරුවෝ, අපි ලංකාවේ හොඳම දරුවෝ විශ්වවිද්‍යාලයට අතුලට ඇවිල්ලා අවුරුදු 4ක් තියාගෙන ඉඳලා අන්තිමෙන් සර්ටිෆිකේට් එකක් කියලා කොළයක් දීලා මනස සහ කායකින් දුබල බවට පත් කරපු අය හැටියට එළියට දානවා. ඒකට විරුද්ධව නැගිටි හිටින්න අම්මලාට තාත්තලාට දරුවන්ට මේ ඉතාමත්ම වැදගත් අවස්ථාවක් තියෙනවා, කරන්න පුළුවන්. මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවෙන් සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමා නැහැ මේ අවස්ථාවේදී, මම තේතුමා වෙනුවෙනුත් මම කියනවා අපි මේ පාර්ශ්ව දෙකම සම්පූර්ණයෙන්ම ඒ වගේ අම්මලා තාත්තලාට දරුවන්ට උදව් කරනවා. අපි එකමුතුව
අපිට සමාජ මතයක් ගොඩනගලා මේ කැන්සර් එක මේ පිළිකාව මේ මේ විශ්වවිද්‍යාලෙන් තුරන් කරන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන කිසි සැකයක් තියන්න එපා. හැකියාවක් තියෙනවා. අපි උදව් කරනවා ඒකට. හොඳයි. පැහැදිලි. ඔබතුමන්ගේ පිළිතුර ඉතාමත් වටිනවා. දැන් මෙතෙන්දී යම් දරුවෙකුට දෙමව්පියෙකුට මේ උසස් පෙළ කියන කඩේම පහු වෙලා විශ්වවිද්‍යාලයට තමන් තේරුණා කිව්වහම මං හිතන්නේ බොහෝ දෙනෙකුට ඇති වෙන්නේ ඉතාමත් ඒක අපි කියන ධනාත්මක හැඟීමක්. නමුත් මේ කියන සිදුවීම් හරහා යම් දරුවෙකුට විශේෂයෙන්ම දෙමව්පියන්ට යම් කිසි අනාරක්ෂිත බවක් හැඟෙනවා නම් තමන්ගේ දරුවා මේ රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් කිරීමේදී ඒ දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතුවේද කියන ප්‍රශ්නාර්ථය නැගුණොත් ඒකට පිළිතුරක් දෙන්නට විශ්වවිද්‍යාල කොමිෂන් සභාව ශක්තිමත්ද? ඇත්තම ඒක ශක්තිමත්. මොකද ඇත්තටම ඒක ඇත්තම යථාර්ථයක්. මොකද දැන් අපි තුම අපි මේ ගැන කතා නොකර හිටියා කියලා. කතා නොකර හිටියත් දැන් ඔබතුමාගේ දරුවෙක් මෙහෙම වුණා නම් ඔබතුමාගේ දරුවෙක් මෙහෙම වුණා නම් මුලින්ම මොකද බලන්නේ? සාමාන්‍ය ලංකාවේ සිටිත් තමයි අපි දන්න කවුරු හරි ඒ විශ්වවිද්‍යාලේ ඉන්නවා ඒක කෝල් එකක් දාලා අහන එක. දරුවා මොකද කරන්නේ? දරුවගේ ඉස්කෝලෙන් ඊට ඉස්සෙල්ලා විශ්වවිද්‍යාලෙ ගිය කෙනෙක් අහන එක. එතකොට ඒ රිපෝට් එක හොඳ වෙන්න පුළුවන්ද නරක වෙන්න පුළුවන්ද? යථාර්ථය කියනවනේ යාළුවෙක් නම්. එතකොට මොකද වෙන්නේ? ගෑනු ළමයා හැරි පිළිම ළමයා කියන මට නම් යන්න බෑ මේකට කියලා. ඒතර බොහොම අමාරුවෙන් මේගොල්ලෝ බලන වෙන තැනකට දාගන්න. ඒක තමයි ඇත්ත කතාව. ඒක හංගලා ඉන්න බෑ. අර පැස්පර ඔළුව ගහගෙන ඉන්නවා වගේ. දැන් උදාහරණයක් ඇරෙ රුවන් විශ්වවිද්‍යාලයේ මේක බොහොම කල් තිබුණා. වයිස් චාන්ස්ලර් ඇවිල්ලා මේක කඩලා දැම්මා. ඊට පස්සේ දැන් රුහුණ විශ්වවිද්‍යාලයේ ඒක ගොඩක් අඩු විශ්වවිද්‍යාලයක් බවට දැන් සමාජයේ පිළිගන්න තියෙනවා. ඒකෝ ළමයි යනවා එතනට. ඒක හැංගිලා ඉන්න බෑ. ඒ ගැන කතා කරන්න ඕන. ඒක නිසා අපි විශ්වවිද්‍යාල කොමිෂන් සභාවෙන් කියනවා අපි ඒගොල්ලන්ට සම්පූර්ණයෙන් ආරක්ෂාව දීමට අපි වැඳී හිටිනවා. අපි උපකෘතුමාට පැහැදිලිව කියනවා ඒක කරන්න කියලා. නැත්නම් ඊතුම වග කියන්න ඕනේ. ඒකට මොකද ඇක්ට් එකේ හැටියට දැන් අපි කවුද හිතුවේ මේ පොලිස්පතිතුමා හරි මේ ජාතික ආරක්ෂක ලේකම්තුමා හරි හිරේට ගණී කියලා එතුමාලා කියලා බොහොම දැම්මේ නැහනේ. ඒක වගවීම සහ වගකීම කියලා වචන දෙකක් තියෙනවා. ඒ වගවීමක් තියෙනවා වගකීමක් තියෙනවා. දරුවෙක් ගිහිල්ලා මේ නඩුවක් දැම්මොත් හියුමන් රයිට්ස් හැටියට ඒගොල්ලෝ වග කියන්න ඕනේ. ඒ නිසා අපි කියන්නේ මේ ගැන කතා නොකර ඉඳ බෑ. හැමෝම එකතු වෙලා මේකට මේ ක්‍රමවේදයක් ඇති කරන්න ඕන. හොඳයි පැහැදිලි මහාචාර්යතුමනි. දැන් එක්තරා ආකාරයකට අපි දකිනවා මේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දැන් මේ නවක වදේ කියන කාරණාව මේ ඒ වචනෙන් හඳුනාගත්තේ නැතත් මම හිතන්නේ මේ විශ්වවිද්‍යාල ප්‍රජාව විද්‍යාර්ථීන් මේකේ යම් කිසි ධනාත්මක භාවයක් දකිනවා. ඔවුන්ගේ අපි කියන සීනියර්ස්ලා ජූනියර්ස්ලාට ජ්‍යෙෂ්ඨයින් ඒ කනිෂ්ඨයින්ට සමහරලාට කියලා දෙන්න උත්සාහ කරන්නේ මේ එකිනෙකා හඳුනා ගැනීමට එකිනෙකා අතර තියෙන සහයෝගිතාවය සමගිය වර්ධනය කිරීම වගේ කාරණාවකට තමයි මේ ක්‍රියාකාරකම් කරන්න කියන ලේබලේ තමයි ඉදිරිපිට තියෙන්නේ. ඉදිරිපිට අපිට පේන්න තියෙන්නේ එහෙම. ඒ සම්බන්ධයෙන් ඔබතුමාට අදහසක් තිබෙනවාද? අර වෘකයා සහ බැටළුවම කියලා වචනයක් තියෙනවානේ. ඇතුළේ ඉන්නේ වෘකයා අර ඔය නම්නිකරණය කියන එක තමයි බැටළුවම. ඒක සමාජයත් පිළිගන්න එකක්නේ. සොඳුරු නවක වාදය. ඒක බොහොම සොඳුරු දෙයක්. නමුත් ඒක අර අර ගෘහණ දරුවා ඇවිල්ලා කිව්ව වදකාගාරයේ කන්සෙප්ට් එක. ඕක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ අර බැටළු හැමත පොරවගෙන ඉන්න වෘකයා ඇතුළේ ඉන්න කට්ටිය ඒ සෆර් කරන්නේ දුක් විඳින ඇතුළේ ඉන්න දරුවෝ. ඒගොල්ලන් කොච්චර බය කරලාද කිව්වොත් විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාවත් පීඨාතුමාවත් හම්බෙන්න ගියොත් අවසාන ප්‍රතිඵල වෙන්නේ මෙතනින් දාල යන එක. එක ළමයෙක් මට ලියලවල තිබුණා. අනේ මහත්තයෝ මගේ අම්මයි තාත්තයි ගොවියෝ මම දන්නවා මට මේකට විරුද්ධව ඔළුව ඉස්සුවොත් මට මම මෙතනින් යන්න වෙනවා කියලා. ඒ නිසා මුරුත් රැය 30ෙම නිදි මරාගෙන රැග් එක කාලා පස්සෙන් දවුදේ නිදි මතේ ලෙක්චර් එකට යනවා කියලා. ඕක තමයි ඇත්ත. ඔය ලියුම් කියවම අපිට එන ලියුම් දිහාම අඬන්න හිතෙනවා. ඉතින් ඒවා කිය මේ ගැන කටවහගෙන ඉන්න බෑනේ. ඒක වැරදි. ඒක බය නැතුව හැමෝම එකතු වෙලා ඒකට සටන් කරන්න ඕන. ඒකයි මම කියන්නේ. හොඳයි මහාචාර්යතුමනි, අපි වැඩසටහනේ අවසන් මිනිත්තු කිහිපය ගත කරා. නමුත් දැන් මේක බලාගෙන ඉන්න දරුවෙක් හිතන්නට පුළුවන් මේ ආකාරයට දැන් ඔබතුමන්ලා ඉදිරිපත් වෙලා කිව්වත් එන්න අපිට ඇවිල්ලා මේ පැමිණිල්ල කියන්න අපි ඒකට මැදිහත් වෙලා විසඳනවා කියලා ඒ දරුවෙකුට හැංගී යන කාරණාව තමයි මම ආයෙමත් යන්න ඕන මගේ විශ්වවිද්‍යාලයට, මගේ දේශන ශාලාවට මම යන්නට ඕන. එතෙන්දි මට මුණ ගැහෙන්නේ අර මාත් සමග හිටපු පිරිස පමණයි. ඔබතුමන්ලා එතෙන්දි නොසිරින්නට පුළුවන්. දැන් ඒ නිසා තවදුරටත් දරුවෙකුගේ හිතේ ඉතුරු වන්නට පුළුවන් මේ ක්‍රමවේදය හරහා ඇත්තටම මට ආරක්ෂාව ලැබෙනවද, නැත්නම් අර වෙනද හිටියා වගේ නිහඬව සිටීමෙන් මම මේක ජය ගන්නවද කියන ඒ සැකබිය
සහිත ස්වරූපයේ ස්වභාවය මනසේ ඉතුරු වන්නට පුළුවන්. අපිට පිළිවන් ද පිළිතුරක් ලබා දෙන්නේ මේ දරුවෙකුට. තාමත් වැදගත් ප්‍රශ්නයක් ඔබතුමා ඇහුවේ ඕනම දරුවෙකුට එන මනසට එන වචනයක් එක. මේක තමයි මෙච්චර කල් උනේ. එම නිසා දැන් අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා මේ දරුව හැමෝන්ටම තමනුත් බේරිලා ඇතුළේ ඉන්න දරුවත් බේරගෙන අනාගතේ ඉන්න දරුවත් බේරගන්න මතයක් ඇති කරගන්න. ඒකේ දරුවන්ට තනියම කරන්න බෑ. ඒ මේ දෙමාපියන්ට තනියම කරන්න බෑ. හැබැයි එකතු වෙලා කරන්න පුළුවන්. විශ්වවිද්‍යාලේ ඉන්න ආචාර්යවරු තුන් ගොල්ලක් එක කට්ටියක් ඉන්න මේ රැගින් වලට සම්පූර්ණ විරුද්ධ. ඒගොල්ලන් පොඩි ඉනිවිෂන් එක පොඩි මේ සප්‍රෙෂන් එකක් තියෙනවා ඒගොල්ලන්ට. තව පොඩි ගෲප් එකක් ඉන්නවා ඉස්සර රැග් කරපු කට්ටිය මේකට උදව් කරන. යම් ප්‍රමාණයක මානසික සපෝට් එකක් තියෙනවා. හැබැයි ඒ ගෲප් දෙක ගැනම නෙවෙයි මම කතා කරන්නේ. මම කතා කරන්නේ නිහඬ බහුතරය ගැන. ඒ නිහඬ බහුතරය උපකලපතුමාට පීඩාතිපත්පාලට උදව් කරනවා නම් මේක නවත්තන්න පුළුවන්. ඒගොල්ලන්ට විශාල සමාජ වගකීමක් තියෙනවා. ඒගොල්ලන්ටත් අම්මලා ඒගොල්ලන්ටත් ඉන්නවා දරුවෝ ඉන්නවා දරුවෝ ඉන්නවා. තමන් හැමනිතරේ මිතන්න මේ විශ්වවිද්‍යාලයෙන් තමන්ගේ දරුවා දැරුවේ කියලා. ඒ නිසා මේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගෙන් බහුතරයක නිහඬ බහුතරයේ ලොකු වගකීමක් තියෙනවා මේකට අවතීර්ණ වෙන්න. මම හිතන්නේ ඒ සමාජ ඒගොල්ලන්ගේ ලොකු සමාජ වගකීමක්. වගකීම සහ වගවීම තමන්ගේ වගකීමක් තියෙනවා සමාජය පිළිබඳ. ඒ වගේම මේ තමන් උගන්වන විශ්වවිද්‍යාලය පිළිබඳ. මම ආයෝජනය කරනවා ඒ ආචාර්යවරුන්ටත් ආචාර්යවරුන්ටත් කරුණාකර මේ විදිහට පොඩ්ඩක් හිතලා බලලා මේකට මැදිහත් වෙන්න. මේක ලෙක්චර් එකක් කරන එක විතරක් නෙවෙයි අපේ වගකීම. ඒක නිසා මම හිතන්නේ හැමෝම එකතු වෙලා මේ දරුවන්ගේ ශක්තිය වැඩි කරන්න පුළුවන්. මම හිතන්නේ ඒක කරන්න පුළුවන් දරුවන්ගේ ශක්තිය ඇති කරගන්නයි කියලා මම කියන්නේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් උපකල්පනතුමාට අවශ්‍ය කරන සියලුම දැනුවත් කිරීම, ඒ වගේම වගකීම් මතක් කිරීම අපි දිගින් දිගටම කරනවා. ප්‍රශ්නයක් කරනවා නම් කෙලින්ම UGC එකට එන්න අපි දරුවන්ට උදව් කරනවා. හොඳයි. අවසාන වශයෙන් මහාචාර්යතුමනි, මේ කියන මේ නවකවද තත්ත්වයේ වගේම මේ දරුවන්ගේ විශ්වවිද්‍යාල දරුවන්ගේ සුභසිද්ධිය සම්බන්ධයෙන් විශේෂයෙන් මෙවැනි සංවේදී කාරණාවන් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ ඉදිරි සැලසුම් මොන වගේද කියලාත් කෙටියෙන් කියන්න ඔබතුමන්ට අවස්ථාවක් දෙන්නට මම කැමතියි. ඔව්, I think වැදගත්ම දේ තමයි ළමයන්ට ළමෙක් විශ්වවිද්‍යාලයට ඇතුළු වුණාම ඒ එන පරිසරයේ සාමකාමී හොඳ ඉගෙනුම් පරිසරයක් ඇති කිරීම. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා quality assurance කියලා. මේ quality assurance කියන්නේ විශ්වවිද්‍යාල තුල ඉගෙනීම් කටයුතු ඒ ප්‍රැක්ටිකල්ස් හරියට වෙනවාද කියන එක ඉතාමත් ලොකු වෙනසක් පහුගිය අවුරුදු 3 ඇතුළත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවෙන් ඇති වුණා. වෙනම quality assurance division එකක් කියලා හදලා තියෙනවා. ඒක හැම අවුරුදු කීපයකට සැරයක් එක එක පාඨමාලා සම්පූර්ණයෙන් විශ්ලේෂණය කරලා බලනවා මොකද කරන්න කියලා. ඒක ඒ ක්‍රමවේදී ඉතාමත් සාර්ථක කරගෙන යනවා. මම හිතන්නේ අනාගතයේදී එම නිසා මම ඉතාමත් විශ්වාසයෙන් කියන්න පුළුවන් රාජ්‍ය විශ්වවිද්‍යාලවල එන ඒ ක්‍රමවේදය හොඳයි. ඒක හොඳට කරගෙන යනවා. නමුත් අපි අර soft skills ළමයින්ට තියෙන අනිත් හැකියාවන් ධනාත්මක භාවය කියන්නේ යාගේ ශක්තිමත් භාවය, යාගේ පෞරුෂත්වය, ඒ පිළිබඳ මෙන්න මේක නැවැත්වේ නැත්නම් ඒක අපි කොච්චර ගන්නවත් හදන්න බෑ. පරිසරය සාමකාමී නැත්නම් එම නිසා මම හිතන්නේ දෙකම එකට එකතු වෙන්න ඕන. අර අපි බලාපොරොත්තු වෙන හොඳ ධනාත්මක දරුවෙක් සමාජයට බිහි කරන්න. හොඳයි. හිතවතුනි, ඉතාමත් හරවත් සාකච්ඡාවක නිරත වන්නට අපට අද දවසේදී අවකාශය ලැබුණා. මා කැමැති ඔබට සිහිපත් කර දෙන්නට විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ මේ සම්බන්ධයෙන් නවක වදයේ සම්බන්ධයෙන් පිහිටවා ඇති විශේෂ ඒකකය නවක වදයේ පිටු දෙකීමේ ඒකකයෙහි දුරකථන අංකය 011121 2 0112 1 1 2 1 2 3 700 කියන දුරකථනය හරහා ඔබට අවකාශයේ තිබෙනවා මේ සම්බන්ධයෙන් ඔබට යොමු කිරීමට ඇති පැමිණිලි ඔවුන් වෙත දැනුම් දෙන්නට. ඔවුන්ගේ ලිපිනය මා සඳහන් කරන්නම්: විශ්වවිද්‍යාල කොමිෂන් සභාව අංක 20 වෝඩ් 5 කොළඹ 7. විශ්වවිද්‍යාල කොමිෂන් සභාව අංක 20 වෝඩ් 5 කොළඹ 7 කියන ලිපිනයට මේ සම්බන්ධයෙන් ඔබට පවතින පැමිණිලි ගොනු කිරීමේ හැකියාව තිබෙනවා. අද දවසට අපගේ වැඩසටහන නිමා කරන්නටයි අප බලාපොරොත්තු වන්නේ. අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපගේ ආරාධනය පිළිගෙන කතරම් කාර්ය බහුල වුණත් මැදිරියට පැමිණීම පිළිබඳව විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන්ද සිල්වා මැතිතුමන්ට ආයුබෝවන් කියා සමුදෙනවා. නැවතත් දවසක හමු වෙමේ බලාපොරොත්තු ඇතිව හිතවතුනි ඔබ දන්නවා අපගේ සුපුරුදු ලිපිනය නිෂ්පාදිකා නීතියට ඉඩක් අංක 320 TB ජයමාවත කොළඹ 10 ඔබට පවතින යෝජනා චෝදනා අප වෙත යොමු කිරීමේ හැකියාව තිබෙනවා. නීතියට ඉඩක් දෙන්නට යලිත් හමු වෙනතුරු අදට ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබ සතියක්.